ඩොලර් පහත වැටීමත් IMF ණය ලැබීමේ ප්‍රතිඵල අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත හෙළිය හැකි බව ලංකා සතොස සභාපති පසඳයාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරා. ආයතනය පාඩු නොවන ආකාරයෙන් ඉදිරි අලුත් අවුරුදු කාලයේදී තවත් භාණ්ඩ මිල පහත යා හැකි බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නා. දැන් අද දවස වෙන විටත් තවත් භාණ්ඩ 10ක් සතොස කළමනාකරණය විසින් තීන්දුව කළා තියෙනවා. මේ අඩු කළ මහජනතාවට ඒ සහනය ලබා දෙන්න, මොකද පහුගිය දිනවල ඩොලරය පහත වැටීමත් සමග ආනයනික භාණ්ඩවල යම් මිල පහත වැටීමක් සිදු වුණා. එක වතාවක් අපි අඩු කරා. නමුත් පහුගිය දවස්වලත් තවත් සහනයක් ලබා දෙන්න පුළුවන් කියන එක කළමනාකරණය අපිව දැනුවත් කළා තියෙනවා. ඉතින් ඒ අනුව අද දවසේ සිට රුපියල් 250ක බඩු මල්ලකින් මිල අඩු කිරීමක් අපි සිදු කළා තියෙනවා. ඒ 250 වියලි මිරිස් කිලෝ එකකින් රුපියල් 120ක්, සුදුරුණු කිලෝ එකකින් රුපියල් 25ක්, හාල් මැස්සෝ කිලෝ එකකින් 25ක්, කඩල කිලෝ එකකින් රුපියල් 15ක්, ඒ වගේම සුදු සීනි කිලෝ එකකින් රුපියල් 13ක්, ඒ වගේම ලොකු ලූණු කිලෝ එකකින් රුපියල් 10ක්, ටින් මාළු රුපියල් 10ක්, අර්තාපල් රුපියල් 10ක්, වටානා රුපියල් 7ක්, සම්බා දේශීය සම්බා රුපියල් 11ක්, කඩල කිලෝ එකකින් රුපියල් 15ක් බැගින් භාණ්ඩ 10ක මිල අපි අඩු කිරීම කරලා තියෙනවා. ඒකට බඩු මල්ලක් ගත්තොත් රුපියල් 250ක පමණ මිල අඩු කිරීමක් අද දවසේ සිට සිදු වෙනවා.